සදහවත් පින්වත්නි, බුදුරණන් වහන්සේ දේශනා කරනවා නත්ති පඤ්ඤා සමා ආභා කියලා. මහන්නේ මේ ප්‍රඥාව තරං ප්‍රභාවක්, ප්‍රඥාව තරං ආලෝකයක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ කියලා. ඒ වගේම මේ ප්‍රඥාව තරං ආලෝකයක් ලෝකෙ නැහැ කියන හේතුව ඉරේලියට පුළුවන් වෙයි ඔබට ආලෝකය දෙන්න, ඔබේ දැස් පේන මට්ටමට පත් කරන්න. සද එළියට පුළුවන් වෙයි ඔබේ වටපිටාවේ දේවල් ලාවට හෝ ඔබට තියෙන බව පෙන්නන්න. ගින්දර එළියකට පුළුවන් වෙයි වටපිටාව යම් ආකාරයකට දර්ශනය කරවන්න. හැබැයි ප්‍රඥාවට පුළුවන් ඔබට සංසාර ගමනම, පැවැත්මේ ස්වභාවයම, සමස්ත ජීවිතයම එකට ගෙනහැර පාන්න. අනේ හින්ද කියනවා ප්‍රඥාව තරං ප්‍රභාවක් මේ ලෝකෙ කොහෙවත් නැහැ කියලා. හැමදාම ලෝකෙ විශාලම ප්‍රභාව බවට පත් වුණේ ප්‍රඥාව. ඒක අදටත් එහෙමයි. මුලින්ම පුංචි කතන්දරයක් කියන්න කැමති. මේ පිනට, එහෙම නැත්නම් භාවනාවට, එහෙම නැත්නම් යම් කෙනෙක්ගේ නිවන් මාර්ගයට යම් කිසි ආකාරයක බාධාවන් සිද්ධ කරොත් මේවට සිද්ධ වෙන්න පුළුවන් විපාක ගැන අපි නිකන් කෙටියෙන් සරලව මතක් කරගත්තොත්, එක වතාවක් බිම්බිසාර රජුරන්ගේ අර ඥාතිවරුන්ගේ ප්‍රශ්න ගැන එක්තරා බුද්ධ ශාසනයක කල්ප 91කට කලින් මීට ගොඩක් දුරට කල්පයක් වෙනවා. ඔබ දැනට නිකන් හිතා ගන්න පෘථුවියක් හැදිලා විනාශ වෙලා යන කාලයක් වගේ කියලා. නැවත පෘථුවියක් හැදිලා නැවත විනාශ වෙලා යන කාලය. අන්න ඔය වගේ කල්ප 91කට කලින් එක්තරා පිරිසක් කලින් තිබ බුද්ධ ශාසනයක දන් දෙද්දී මෙන්න මේ දාණයට ඇවිත්ලා බාධා කරනවා. මේකට ඊදිසියවට මේක දෙන්න එපාය, මේක බොරුවට සලිනාස්ති කිරීමක් ය. මෙන්න මේ විදිහට කියලා මේ දාණය කඩා කප්පල් කරනවා. ඒ වගේම එහෙම බැරිකොට අන්තිමට දාණයට සහභාගී වෙලා ඉවර වෙලා දාණය බඩු ටික බඩු හොරකම් කරමින් හැම ගොඩක් දුරට දාන කඩා කප්පල් කරනවා. මෙන්න මේ අකුසලෙන් මේ මිනිස්සු කෙලින්ම මැරිලා ඉවර වෙලා නිරේ උප්පත්තිය ලබනවා. එක බුද්ධාන්තරයක් නෙමෙයි, කල්ප 91ක් නිරේ පැහෙනවා. ආනන්ද හිමි පාප කර්මයකට යන්නේ එක කල්පයයි, එක බුද්ධාන්තරයයි. මේ විධානයක් කඩා කප්පල් කරලා මේ පිරිසට ඉන්න සිද්ධ වෙනවා කල්ප 91ක්. ඒ වෙලත් ඊළඟට තවත් මේ මහා භද්‍ර කල්පේ පටන් ගත්තට පස්සේ මෙමෙ නිරිසත්වයෝ පෙරේත ලෝකයේ උපත ලබනවා පෙරේතයෝ විදියට. හැබැයි බොහොම දුක්ඛිත ගන්නේ පෙරේතයෝ විදියට. ඇටසැකිල්ලටම හැම ඇලවිලා ගිය කුසගින්නෙන් පිපාසින් තප්පරයක් ගානේ දැවෙන එක මොහොතක්වත් සතුටක් සැනසීමක් නැති
මොහොතෙම දැවීමෙන් තැවීමෙන් පීඩාවෙන් ජීවත්වෙන පෙරතයෝ කොට්ටාසයක් විදියට පින්ගන්නවත් බෑ. මෙ මේ කාලේ මුල් ලෝකෙටම දහම් මැස ලබා දෙමින් කෝනාගමන මහා භාගිතුන් වහන්සේ ලෝකෙට පහළ වෙනවා. උනාසගේ කාලය ඇවිල උන්සගේ ඉල්ලනවා අනේ ස්වාමිහ අපිට පින් දෙන්න. අපි මෙච්චර කල් පනුව එකක් නිරේ පැහිල මේ ඇවිල ඉන්නේ අපිට කුසගිනි හොඳට පින් ගන්න විදියක් නෑ අපිට කියලා. කියනවා බලනවා පින් ගන්න පුළුවන් මට්ටමක නෑ. ඔබේ කර්මය බොහොම බරපතලයි. ඊළඟ බුදු හමුදුරුව පහළ වෙනවා තව මෙච්චර කාලකට පස්සේ. කකුසද බුදුරන් වහන්සේකින් අහන්නේ මේ කෝණාගමන කියලා. උන්වහන්සේකින් අහලා බලන්න කියනවා. කෝණාගමන බුදුරන් වහන්සේකින් උත්හන. උන්වහන්සේ බලනවා බෑ තාම පින් ගන්න පුළ මට්ටමක නෑ. ඊළඟට පහළ වෙනවා කාශ්‍යප කියලා බුදු කෙනෙක්. උන්වහන්සේකින් අහන්න කියනවා. උන්වහන්සේ ගාවටත් ගිහිලා කියනවා ස්වාමිනි අපි දැවෙනවා කුසගින්නෙන්, අනේ අපිව නිදහස් කරන්න කියලා. කියනවා මටත් හැකියාවක් නෑ පින් ගන්න පුළ මට්ටමක ගොළු නෑ. හැබැයි ඊළඟට පහළ වෙනවා ගෞතම කියලා බුදු කෙනෙක්. උන්වහන්සේගේ ශාසනය පුළුවන් වේ ගොඩක් බොහෝ දුරට කියලා. අන්න බුදුරණන්සේගේ ශාසනේ පහළ වුණාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා තරුණ කාලේ බෝසතාණන් වහන්සේ අවදී ගිහි ගිය අතහැරලා දාලා බිම්බිසාර රජුරන්ට අයිති අබවණේක කල්යව බුදු බව ලබන්න කලින් මෙන්න මේ කාලේ බිම්බිසාර රජුරන්ට අපේ සිද්ධාර්ථ කුමාරයව හම්බෙලා අඳුර ගන්නවා මේ අපේ සුද්ධෝදනගේ පුතානේ කියලා. ඔබ ඔය හොයන නිවනක් ඔබට හම්බුනොත් මුලින්ම මගේ රාජ්‍යයට තමයි එන්න ඕනේ කියලා පොරොන්දු කරව ගන්නවා. ඊපස්සේ මේ පොරොන්දු ඉෂ්ට කරන්න අර ජටිලියෝ 1000 බුදුරන්සේ හරෝ ගතට පස්සේ ඒ 1000ත් එක්ක උන්වහන්සේ වඩිනවා මගධයට, පාටලිපුත්‍රයට, පාටලිපුත්‍ර නගරයට. කියන්නේ මගද කියන රටේ එතකොට ලං ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බොහෝ දුරට. මෙන්න මේ පාටලිපුත්‍රට ආවට පස්සේ මේ රජුරෝ බොහොම සතුටින් වේළුවනාරාමයේ පූජා කරනවා. රජුරන්ට අයිති උණගස් තියෙන උද්‍යානයක්. ඒ සතුටින් ඔහොම ඉද්දී එදා රෑ මාලිගාවේ එකම කාල ගෝට්ටියයි පන්දන් නිවෙනවා, අගුරු දාපු තැටි බිම වැටෙනවා, එළකට කර්ටන් සෙහා මෙහා යනවා, බඩු වැටෙනවා, පිළිම බිදෙනවා. ඔතටම රජුරංග බය කරනවා. රජුරුත් බය ඉදලා 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 උදේ වෙච්චකම බුදුහාමුදුරන් හොයාගෙන ගිහිල්ලා අහනවා ස්වාමීනි මට මෙන්න මෙහෙම අකරතැබ්බයක් වුණා රෑ නින්දක් නෑ කියලා. ඊට පස්සේ බුදුරණන්සේ කියන්නේ ඊට කල්ප 91කට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඔබේ පරණ සංසාරගත ඥාතින් පිරිසක් 91කට කලින් ඔබ අර වේළුවනාරාමයේ පූජා කරපු එක දැකලා පින්දුන් නැති එකට කෝප වෙලා එහෙම කරේ කියලා. ඊට පස්සේ රජුරු ඒ වෙලාවෙම තීරණය කරනවා ස්වාමිනී දවස් 7කට මගේ නිවසේ සංඝයාත් එක්ක දානෙට වඩින්න කියලා. ඒ දවස් 7ම දන්පෙන් පිළිගන්නනවා. ඒත් එක්කම රජුරු අධිෂ්ඨානයක් කරනවා මට අනේ මේ ඥාතිනව දකින්න ලැබෙන්න කියලා පෙරේතයන්ව. පේනවා අර වගේ එකම ඇලවිලා ගිහිල්ලා ඇට සැකිලි වගේ පෙරේතයෝ. රජුරු ඉදම් මේ ඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ කිය කියාම මෙනෙහි කරමින් දන් බෙදනවා. මෙනෙහි කරමින් පැන් බෙදනවා. මෙනෙහි කරමින් අතුරු පසාදිය බෙදනවා. මෙනෙහි කරමින් සිවුරු පාත්‍ර පූජා කරනවා.
ඒ කාලෙ භාෂාව මේ පින්කමේ හේතුවෙන් මගේ ඥාතිවුන් සැපවත්වේවා සුවපත්වේවා කියලා තමයි එකින් කියන්නේ. ඉතින් ඔය හැම දවස් හතේම බුදුරණන් වහන්සේ අනුශාසනා කරනවා එකම ගාථාවකින්, යථවාරී වහපුර පරිපූරෙන්ති සාගරං එව මේ විතෝදින්නම් පේතානං උපකප්පති, උන්න මේ උදකං වට්ටං යතාදින්නම් පවඩ්ඩති, ඒව මේ විතෝදින්නම් පේතානං උපකප්පති කියලා. වතුර බින්දු බින්දු එකතු වෙලා කලයක් පිරල යන්නේ යම්සේද, ගංගාව එකතු වෙලා මුහුද පෙරෙන්නේ යම්සේද, මෙන්න මේ වගේ මේ පින් බින්දු බින්දු එකතු වෙලා මේ ප්‍රේතයාගේ ජීවිතයත් පිනෙන් පිරල යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනෝ ඒ වගේ දවස් හතක් සිද්ධ කරාට පස්සේ මේ ප්‍රේතය පොඩ 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 සැපවත් වෙලා හත්වෙනි දවසේ පිරිත ලෝකෙන් නිදහස් වෙනවා. ඒ වගේම තව කතාවක බහල ඇති කුජුතරකි උපාසිකාවගේ කතාව. කුජුතරව කියන්නේ මේ ශාසනයේ හිටපු සිව්පිලි සිබ්‍යාපත් සෝතාපන්න ගිහි ගෑනු කෙනෙක්. සිව්පිලි සිබ්‍යාපත් කියලා කියන්නේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ ධර්මයේ තියෙන සුවිශේෂී හැකියාවක් එක්කම සෝවන් වෙච්ච කෙනෙක්. සාමාන්‍ය සෝවන් වෙච්ච කෙනෙක් වගේ නෙමෙයි. එයාට ධර්මය හද්දි ඒකේ අර්ථය අර්ථ වශයෙන් උපරිමෙම වැටහෙනවා. මේක මේකයි කියලා තියෙන්නේ කියලා. ඒ වගේම ධම්ම එක කාරණාවක් එක යම් කාරණාවක් එක වචනයක් විස්තර කරද්දී එයාගේ හදවතින් ගලාගෙන එන මේක මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා. ඒක බලන්න පුළුවන් හැම පැතිකඩක්ම හැම ධර්මතාවයක්ම ඇට ප්‍රකටයි. ඒ වගේම නිරුක්ති. ඒ වගේම යාට බොහොම තීක්ෂණ හැකියාවක් තියෙනවා සිපිරි සිබියපත් සෝවන් වුණොත්. මේ ධර්මයේ මේ කොටස කියලා තියෙන්නේ අරකට මේකට නෙමෙයි මේකටමයි කියලා ඉලක්ක කරලා තේරුම් ගන්න. මේකටමයි මේ කියලා තියෙන්නේ කියලා. මේකයි නිරුක්ති අනිවාර්යෙන්ම කියලා. ඒ වගේම පටිභාන ධර්මයේ ඕනම තැනක් බොහොම තීක්ෂණව තියුණුව හරිය පොයින්ට් එකටම දකින්න පුළුවන් මේක මෙන්න මේ විදිහේ ධර්මතාවයක් මෙතන කතා කරන්නේ වටේ යන්න ඕනේ මෙතනයි මේකයි අවසාන ගමනාන්තය මේකයි පොයින්ට් එක කියලා මේකයි ඉලක්කය කියලා මේකයි ස්ථානය කියලාට පැහැදිලිව තේරෙනවා. ඉතින් මෙන්න මේ ආකාර විශේෂ ශක්තියක් එක්ක සෝවන් වෙච්ච අය බොහොම අඩුවෙන් හිටියේ. එහෙම අයගෙන් එක ගිහි කෙනෙක් තමයි කුජුතරා කියන්නේ. මෙයා දාසියක් ඒ වගේම කුදුයි. කුදු වෙන්න හේතුව මොකද්ද ඔබ දැනටත් අහලා ඇති. පෙර ජීවිතේක පසේ බුදු කෙනෙක් පාරේ වඩිද්දී මෙයා තව ගෑනු ටිකක් එක්ක කතා බහ කර ඉන්න වෙලාවක උන්වන්සේ ඉස්සරහෙන් වඩිද්දී අනේ අර ශ්‍රමණයා කුදුයිනේ කියලා කියලා ඉවර වෙලා උන්වන්සේ පොඩි කුදු බවක් තිබිලා තියෙනවා පසේ බුදුන් වහන්සේගේ ඒ කුදු විදියට ඇවිදලත් පෙන්වයි කියනවා. මෙහෙමනේ අර ශ්‍රමණයා යන්නේ කියලා. අර කිව් එකට ආත්ම ගණනාවක් කුදු වෙලා උපදිනා. ඊළඟට තවත් ජීවිතයක මෙයා රජකුමාරිකාවක් කුජුතරා මෙයාගේ යාළුවා යාළුවෙක් ඉදලා මේ යාළුවා මහණ වෙනවා බුද්ධ ශාසනයක කාශ්‍යප බුද්ධ ශාසනය මට මතක විදියට. ඉතින් මේ මෑණින් වහන්සේ එහෙම මෙහෙන් මාලිගාවට වඩිනවා එයාගේ යාළුවා එහෙම පොඩ්ඩක් බලලා යන්න රහත් වුණාට. මේ අවස්ථාවක මේ කුජුතරා ඒ කාලේ රජකුමාරි නාල ඉවර වෙලා පරණ යාළුවානේ කියනවා අනේ මට මේ ඉද්දි අනේ අතන තියෙන මේ රතරම් බඩු ටික අරන් එන්නකෝ කියලා. ඊට පස්සේ මේ මැනින්න හසේ කල්පනා කරනවා
මං අරංගාවේ නැත්තං මෙ මං ගැන කිපිලා මේ ජීවිතෙන් පස කෙලින්ම යන නිරේට බං හදිසියට අරංආවුත් මෙ ආත්ම පන්සීයක් දාසියක් වෙලාවු උපදිනවා කියල. ඉතින් අන්තිමට මැන්වස තීරණය කරනවා මං අරංගෙන නිරේට යනට වඩා හොඳයි දාසියක් වෙන එක කියල උනසේ අරං දෙනවා. අනු එහිතුව හින්ද කියනවා ස්වාමීන් වහසලට විනය පනුවල තියෙනවා කිසිම ආකාරයකින් ගිහි කෙනෙක්ගේ පණිවිඩයක්වත් තව කෙනෙක්ට කියන්න බාරගන්න එපා කියලා. ඒ වගේ දැක්වත් කරන්න එපාය කියලා. කෙසේ හෝ වේව මේ කවදාවත් නැතු මෙහෙම කතා ඔබට මතක් කරන්න හිතුවේ මේ කර්මය කියන එක බොහොම බරපතලයි. ඒ වගේම බොහොම භයානකයි. මේ ලෝකේ කෙනෙක්ට සිද්ධ කරන්න පුළුවන් අධිකම විදිහේ බරපතලම විදිහේ විපාක තියෙන කර්ම කොට්ටාසයක් තමයි යම් කෙනෙක්ගේ නිවන් මගට නැත්තම් භාවනාවට නැත්තම් සීලයට අඩුම තරමේ දානයකට බාධා කරනවා නම් ඒක එයාගේ පස්සෙන් එනවා. එයාට හිතා ගන්න බැරි විදිහට ditthadham වේදනීය විදිහටත් අපරාපරිය වේදනීය විදිහටත් උපපච්ච වේදනීය විදිහටත් මේ ජීවිතේමත් ඊළඟ ජීවිතේටත් ආයේ මතක ඇති කාලයක් වෙනකන් ඉපදින ජීවිතවලත් කොහොමද එන්නේ? ගුණාගේ පිටිපස්සෙන් කැරකි කැරකි යන කරත්තේ වගේ ගුණා දුවනවා. අන්තිමට දුවන්නේ කරත්තෙ පිටිපස්සෙන් එනවා කියන බයට, කරත්තෙට අහුවෙලා මැරෙයි කියලා බයට ගුණා ආයෙ දුවනවා. ආයෙ ටිකක් මහන්සියෙන් නවතින හදද්දී කරත්තෙ එනවා කියලා දැනෙද්දී ආයෙ දුවනවා. පුදුම බයකින් ගුණා දුවන්නේ. එතකොට අන්නේ වගේ කරපු අකුසල් විපාකෙ පිණිසෙද්දිත් දුවන්න සිද්ධ වෙනවා. එතක කර්මයේ ස්වභාවය තේරුම් ගන්න අපිට ඉස්සර මතකයි ගුරුවරු දේශනා කරනවා භාවනා ශාලාවකට ඇතුල් වෙති අඩුම තරමේ පුංචි සද්දයක්වත් කරන්න එපා. හිතාමතා නොකළත් කාගේ හරි ස්වාමීන් වහන්සේ නමකගේ හරි සමාධියකට බාධා සිද්ධ වුණොත් ඒක බොහොම බරපතල අකුසලයක් බවට පත් වෙනවා හිතාමතා කරත් නැතත් කියලා. ඒ නිසා හික්මෙන්න තමන් කිසිම ආකාරයකින් කිසිම කෙනෙක්ගේ භාවනාවකට කිසිම කෙනෙක්ගේ සීලයකට කිසිම කෙනෙක් වෙන දානයකට කිසිම විදියකින් අහිතක් හිතන්නේවත් බාධා කරන්නේවත් නැහැ කියලා. ඒ වගේම යම් කෙනෙක් බාධා කරනවා නම් ඔබේ බාධාවට අහු වෙන්නත් එපා. ඔබේ භාර්යාව ඔබේ ධර්ම මාර්ගයට බාධා කරනවා වෙන්න පුළුවන්. ඔබේ ස්වාමියා ඔබේ ධර්ම මාර්ගයට බාධා කරනවා වෙන්න පුළුවන්. ඔබේ දරුවෝ ඔබේ ධර්ම මාර්ගයට බාධා කරනවා වෙන්න පුළුවන්. ඔබේ දෙමව්පියෝ ඔබේ ධර්ම මාර්ගයට බාධා කරනවා වෙන්න පුළුවන්. ඔබ ඒගොල්ලන්ට කරන නියම සැලකිල්ල, නියම ආදරය දැක්වීම නම් ඒගොල්ලෝ බාධා කරාට ඒ බාධාව ඔබ ගණන් නොගෙන සිටීම, බාධාව තුලින් ඔබ යථාර්ථය මතු කරගෙන සිදු කළ යුතු දේ සිදු කිරීම. මොකද හේතුව ඒගොල්ලෝ කරන බාධාවකට ඔබ අහු වුණා කියන්නේ, ඒකින් ඔබ බාධාවට පත් වුණා කියන්නේ ඒගොල්ලෝ දීර්ඝ ආදීනවයකට උරුමකම් කියන්න පටන් ගන්නවා. මේ ජීවිත වශයෙනුත් ඊළඟ ජීවිතයේදීත් ආත්ම ගණනාවක් ඈතටත් ලේසියකට කල්යන මිත්‍රයෝ හම්බෙන්නෙත් නැහැ. ලේසියකට දහම අහන හිත ලැබෙන්නෙත් නැහැ. ලේසියකට නිවන් දකින්න හම්බෙන්නෙත් නැහැ. සතර අපාය අට අයාගෙන බලන් ඉන්නවා පිළිගන්න. එනිසාද දෙන්න තිබ පළවෙනි පණිවිඩය ඔබ සැබවින්ම ඔබේ ඥාති මිත්‍රාදීන්ට පවුලේ සභිකයන්ට
සත්‍ය වශයෙන්ම ප්‍රේම කරනවා නම් ඔවුන් විසින් ඔබට ඇති කරන කිසිම බාධාවකට ඔබ අහු නොවිය යුතුයි. ඔබ අහු වෙනවා කියන්නේ ඒක තමයි ඔබ හිතයි ඒකයි මම ඉතින් ඒගොල්ලන්ට හොඳටයි මං කරන්නේ කියලා. හැබැයි ඒක ඒකාන්තයෙන්ම ඒගොල්ලන්ට නරක පිණිසමයි හේතු වෙන්නේ. අර ඒකට අහු වෙනවට වඩා 10,000 ගුණයක් නරක විදියට විපාක දෙන්න පටන් ගන්නවා විපාක දෙද්දී. බොහොම භයානක විදියට, බොහොම බිහිසුණු විදියට. දැන් සැබවින්ම ඔබ මිනිසුන්ට හිතයි ශීන ඥාති මිත්‍රාදීන්ට ආදරේ නම් ඒගොල්ලෝ ඔබේ ධර්ම මාර්ගයට බාධා කරනවා නම් කොයි වෙලාවෙවත් ඒ ඒගොල්ලෝ හින්දා ධර්ම මාර්ගයට බාධාවක් ඇති කරගන්න එපා. කොහොමත් අකුසලයි සිද්ධ වෙනවා. හැබැයි ඒ බාධාවෙන් ඔබ තවත් බාධාවට ඔබ පත් වුණොත් ඒ අකුසලයේ 10,000 ගණනකින් මේකේ විපාකේ බරපතල වෙනවා. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. ඊළඟට දෙවෙනි කාරණාව විදිහට පැහැදිලි කරන්න හිටියා. ජීවිතේ ජීවත් වෙන මිනිස්සු විදිහට සියල්ල අතහැරලා දාලා නිවීම වෙනුවෙන් සැනසීම වෙනුවෙන් ඔබට කල් ගෙවන්න තම බැරුව ඇති. හැබැයි ඔබට ඔය ලෞකිකත්වය තුළ ඉඳලා තමන්ගේ සිහිය නුවණ වර්ධනය කරගන්න ඒකාන්තයෙන් උත්සාහ කරන්න පුළුවන්. ආසාව තුළ, ආශාවද තුළ පවා ඔබට භාවනාව හොයාගන්න පුළුවන්. යමක් රස විඳිද්දී එක රූපවාහිනියක් නරඹද්දී, චිත්‍රපටයක් නරඹද්දී, දැන් සින්දු අහන එක නවත්ත ගන්න බැරි කෙනෙක් නම් ප්‍රාරම්භක අවදී සින්දුවක් අහන ගමන් අඩුම තරමේ ලිංගික කටයුතු වලදී පවා කෙනෙක්ට හැකියාව තියෙනවා සිහිය නුවණ බලවත් කරන්න. මොකද හේතුව හැම කඳු මුදුනකටම තියෙන අතුරු නිම්නයක්. නිම්නයකින් තොර කඳු මුදුනකුත් නැහැ, මුදුනකින් තොර නිම්නයකුත් නැහැ. ඔබේ ආසාවේ මුදුනක් තියෙනවා නම්, ආසාවේ උච්චතම භාවයක් තියෙනවා නම් එතන ඒකාන්තයෙන්ම එපා වීමකුත් තියෙනවාමයි. ආසාවේ නැති වී යාමකුත් තියෙනවාමයි. එනිසා ඔබ ආශ්වාදනීය දෙයක නියලුණත් පටන් ගන්න අවදිමත් වෙන්න, එදිහා බලන් ඉන්න, අඩියක් පිටිපසල වෙන නිතරම ශරීරය දිහා බලන් ඉන්න පටන් ගන්න ඕනම කටයුත්තකදී. දරුවෙක්ට දඩුවම් කරන අවස්ථාවක් හෝ වේවා, වෙන යම් හෝ කාමාධික රාගාධික අවස්ථාවක් හෝ වේවා, ඕනම අවස්ථාවක ශරීරයේ සාක්ෂිකාරී බවට පත් වෙන පටන් ගන්න. වෙන කෙනෙක් එක්ක කතාවකින් අවස්ථාවක හෝ වේවා, එතන ඔබ දෙන්නෙක් වෙන්න එපා, ඔබ හතර දෙනෙක් වෙන්න. කොහොමද? හතර දෙනෙක් වුණාම කතා කරන මම කියලා අදහසකුත් නැහැ, කතා කරන එයා කියලා අදහසකුත් නැහැ. මේ කතා කිරීමක් තියෙනවා, ශ්‍රවණය කිරීමක් තියෙනවා,
වෙනම අවදිමත් භාවයක් එකට සාක්ෂි දරනවා. ඔබේ හිත කණ්ණාඩියක් වගේ පුරුදු කරන්න. කණ්ණාඩිය කිසිම දෙයක් ඉස්සරහට ආවට හොඳයි කියන්නෙත් නැහැ. නරකයි කියන්නෙත් නැහැ. මොකක්ද ඉස්සරහට එන්නේ? ඒක පිළිබිඹු කරනවා. අන්න ඒ වගේම ශරීරයට අවදිමත් වෙන්න. බොහොම බලවත් ලෙස පරිපූර්ණ ලෙස අවදිමත් වෙන්න ඕනේ. අවදිමත් වෙනවා නම් බාගෙට තප්පර දෙකක් අවදිමත් වෙනවා, ආයෙ නැතු වෙන එහෙම බෑ. සමස්ත ක්‍රියාවලිය තුලම අවදිමත් වෙන්න ඕනේ. රස තේ එකක් බොනවා නම් ඒ සමස්ත ක්‍රියාවලිය තුලම අවදිමත් වෙන්න ඕනේ. දරුවෙක් හුරතල් කරනවා නම් ඒ ක්‍රියාවලිය තුලම අවදිමත් වෙන්න ඕනේ. හැම තප්පරයකම යා ශරීරයේ සාක්ෂිකාරයක් කණ්ණාඩියක්. ඒ වගේම ඇති වෙන සැප වේදනාවලත් සැප වේදනා අඩු වැඩි වෙන ඒ ස්වභාවය තුලත් එයා පැත්තකට වෙලා බලන් ඉන්න කණ්ණාඩියක් වගේ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඇති වෙන සියුම් සිතුවිලි ගැනත් සැප හිතන දුක හිතන දැන් ඇති කියලා හිතන නවත්තන්න හිතන තව කර තව ලබා ගන්න ඕනේ කියලා හිතනවා. තව කන්න ඕනේ කියලා හිතනවා. ඕනෙ අදහසක් හැම සිතුවිල්ලකටම එයා හවුල්කාරෙක් වෙන්නේ නැහැ, සාක්ෂිකාරෙක් වෙනවා. ඒ හැම ක්‍රියාදාමයක් තුළම ඕනෑම ආස්වාදනීය ක්‍රියාදාමයක් තුළ පවා එයට අවදිමත් භාවය රැක ගන්න පුළුවන්. මේ විදිහට පටන් ගන්න කෙනා ඊළඟට ඇතිවෙන සියුම් මනෝභාවයන්ට පවා එපා වීම, ඊළඟට නුරුස්සන ගති, ඇති කියලා හිතන ගති, සියුම් සැප සොම්නස් සහගත අදහස්, හිතේ පුංචි පුංචි පිනා යන ස්වභාවයන්, මෙන්න මේවටත් එයා පරිපූර්ණ අවදිමත් කණ්ණාඩියක් වගේ මොනවද තියෙන එක පිළිබිඹු කරනවා. හවුල්කාරයෙක් නෙමෙයි. මෙහෙම සිද්ධ කරද්දී මේක එක ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි එයාගේ සිතුවිලි ධාමයත්, ඒ වගේම එයාගේ ශරීරයත්, එයාගේ ඉරියව්වලුත් හරිම ඒකේ වේගය බොහොම අඩු වෙන්න පටන් ගන්නවා. බොහොම ලාලිත්වයකට ඒව සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේ දේවල් කරන්න කරන්න, මේ දේවල්ට අවදිමත් වෙන්න වෙන්න තමන්ට මේවයි මුදුන වෙච්ච, මේවයි ආස්වාදයේ උපරිම මට්ටමත් තමන් දැනගෙනම විඳිනවා. ආස්වාදේ නැති වෙලා යන ස්වභාවයත් තමන්ට ඒ විදිහටම තේරුම් යනවා. මේ විදිහට ඔබ ආස්වාදයේ උච්චතම මට්ටමත් නැමති කඳු මුදුනත් ඒ පහළ තියෙන ආස්වාදයේ නැතිවීම නැමති අදුරු නිම්නයත් පැහැදිලිව තේරුම් ගන්නවා. නිම්නයක ඉඳලා කඳු මුදුනට යනවා, මුදුන ඉඳලා ආය නිම්නයට බහිනවා, ආය නිම්න ඉඳලා මුදුනට, මුදුන ඉඳලා නිම්නයට. මේ බව පොඩ 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 තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්න තේරෙන්න මේවයි තියෙන ආස්වාද ජනක බව විහිළුවක් කියලා, මුලාවක් කියලා, පිස්සුවක් කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ආස්වාදයේ අතහැර දැමිය යුතු දෙයක් කියලා තමන්ට අවබෝධයක්, ඥානයක් ඇති වෙන පටන් ගන්නවා. දෙකම එක කාලකන්ණි බවක්, කාලේ නාස්ති කරන වැඩක් කියලා තමන්ටම තේරෙන පටන් ගන්නවා. එහෙම අවදිමත් වෙච්ච කෙනාට, එහෙම පුහුණු වෙච්ච කෙනාට ඒ දේවල් විතරක් නෙමෙයි, එයාට ලෝකේ තියෙන ඕනෑම ආකාරයක වින්දනයක් ඒ විදියටම වින්දනය කරලා බලන්න මනසින්, ඒක යථා ස්වභාවයේ තේරුම් අරන් බලන්න මනසින් මේ අවදිමත් භාවය මෙයාට හේතු වෙනවා. උදාහරණයකට එහෙම පුරුදු වෙච්ච කෙනෙක්ට මේ සීළු ක්‍රියාකාරකම් වල අවදිමත් වෙන්න එයාට අවශ්‍ය වෙන්නේ පුටුවක වාඩි වෙලා ඇස් පියා ගන්න විතරයි. එයාට
ලෝකේ මොකද්ද වින්දනය කරන්න ඕනේ? ඒ දේ දැස් පියාගෙන ඒ මානසික මට්ටමකට ගිහිල්ලා ඒ ශාරීරික ස්වභාවයත් ඒ මානසික ස්වභාවයත් කිසිම ජීව විද්‍යාත්මක කාරණාවක හේතුවකින් තොරව මනසෙන් යට වින්දනය කර බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ක්‍රියාකාරකම එහෙම නැත්නම් ඒ ආස්වාදනීය ස්වභාවය මොන හරි කා මොකක් හරි જાතියක් කාපු මොන ති කෙනෙක් නම් ඒ જાති ඒ කෑම වර්ගය ගැන හරි මේ හැම ඕනම දෙයක් මට හොඳට වින්දනය කරලා ඒකේ වින්දනේ නැති වී යාම දක්වාම මනාවක් දකින්න පුළුවන් වෙනවා මනසේ. ඒක අතුරු ඵලයක්. අනේ ආස්වාදය අඳුරනවා, ආදීනව අඳුරනවා. ආස්වාද ආදීනව තේරුම් ගන්න තේරුම් ගන්න ආස්වාදයේ වනාහි අතහැර දැමිය යුතුම දෙයක් පිස්සුවක් කියලා එයාටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ලෝකේ නිස්සාරණය නිදහස් වියමයි. එනිසා ඔබේ පුහුණුව මේ දැම් බලවත් කරන්න. ඔබට සින්දු අහන්න එක අතහැරගන්න බැරි වෙන්න පුළුවන්. රස කෑම කන එක අතහැරගන්න බැරි වෙන්න පුළුවන්. එලකට යහළු මිත්‍රාදීන් එක කතා කරන එක අතහැරගන්න බැරි වෙන්න පුළුවන්. චිත්‍රපට බලන එක අතහැරගන්න බැරි වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට රාගය වගේ දේවල් පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. වෛරය පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔබට එකපාර මේක අතහැරලා නිවන තුළම ජීවත් වෙන්න බැරි නම් ආරම්භය ගන්න ඒ ඉන්න තැනම ඔබ කණ්ණාඩියක් වෙන්න. ඒකත් එක හවුල් වෙලා යන්න එපා. ඒක පැත්තකට වෙලා අත්විඳින්න. වෙන කෙනෙක් අත්විඳින දෙයක් බලන් ඉන්නවා වගේ. ඔබට කවදාවත් නොලැබුණු සතුටක්, සැනසීමක්, ප්‍රීතියක්, මානසික සහනයක් දැනෙන්න පටන් ගනීවි. වෙනද වින්දට වඩා බොහොම බලවත් දෙයක්ද විඳින කරන්නත් පුළුවන් වේවි. මොකද අවදිමත් භාවයෙන් තුරව අපි ලබන්න හදන සියලුම ආශ්වාදයන් මනසේ සංස්කරණයක් විදිහට අපි ලබන්නේ. සිතුවිලි ගොනු කරලා සිතුවිලි වලින් හිතාගෙන හිතා ගැනීම බහුල කරගෙන මේක මෙහෙමයි මෙහෙමයි කියලා මේක තවත් මෙහෙමයි කියලා හිතින් සිතුවිලි ගොනු කර කර ගොනු කර කර තමයි ආස්වාදය අපි නිර්මාණය කරන්නේ. හැබැයි මේ සැප වේදනාව අවදිමත් වද්ද අත්විඳින්නත් පුළුවන්. අවදිමත් අත්විඳින තියෙන වෙනස තමයි යා වේදනාවේ නැති බවක් දන්නවා, වේදනාවේ හට ගැනීමක් දන්නවා, වේදනාව නැති වෙලා යන විදියක් දන්නවා, ආය ඇති වෙනවක් දන්නවා, ආය නැති වෙනවක් දන්නවා. වේදනාවේ නිම්නයක් දන්නවා, කඳුමු තුනක් දන්නවා, ආය හැපතෙදින් නිම්නය ගැනත් දන්නවා. මේ ගැන තියෙන අවදිමත් භාවය, දැනුවත් භාවය බහුල වෙන්න තමන් පරිණත වෙන්න පටන් ගන්නවා. සියලු ශාරීරික ඉරියව් ගැනත්, සියලු ශාරීරික වේදනාව ගැනත්, සියලු වේදනාව ගැනත්, සියලු සිතුවිලි ස්වභාව ගැනත්, සියලු මනෝභාවයන් ගැනත් පැහැදිලි අවබෝධයක් එක්ක මොන දේ සිද්ධ වුණත් මේවට නොවැළී නොගැටී ඉන්න පුළුවන් මානසික මට්ටමක් ඒගොල්ලන්ට උද්ගත වෙනවා. හැම අතකින්ම සැනසුණු නිවිකිය මට්ටමක් ඒක තුල ආයේ ඔබට බය වෙන දෙයක් නැහැ. මේක කළ යුතුද නොකළ යුතුද, ඔබ ඉස්සරහට මොන දේ ආවත් මොන ප්‍රශ්නය ආවත් අවබෝධයටපත් වෙච්ච කෙනාට ඒක පේන්නේ මනසේ අරමුණයි කියලා විතරයි. වෙතකන් ඔබේ හිත අර කියනවා නෑ ඒක කොච්චර මනස අරමුණ වුණත් මේ ජීවිතයේ ඇත්තනේ යථාර්ථයනේ මූණ දෙන්න පැණි කියලා ඒක වඤ්ජනා කරනවා. හැබැයි ඒ කරන්නේ ඔබ හිතනවා ඒක කළ යුතුකමට කරන්න කියලා. නෑ
ඒ කරන්නේ අවිද්‍යාව හින්දා. ඔබ එතනත් අවබෝධයෙන්ම ඉන්න ඕනේ. එතනත් අවබෝධයෙන්ම හිටියොත් තමයි එහෙම හිටපු මනුස්සයටයි නිවන් ලබන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම පෙරේදා ඔබට කිව්වේ. ඒ වගේ අවස්ථාවක පවා ප්‍රශ්නයක් උද්ගත වෙච්ච අවස්ථාවක පවා ඔබේ ප්‍රඥාව එහෙම නැත්නම් අවදිමත් භාවය නැමැති ආගන්තුකයා ඔබ හදවතට තට්ටු කරනවා ජීවිතයට. ඔබ බොහෝ වෙලාවට ඕක ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා වගේ ප්‍රැක්ටිස් එක පස්සේ කරගන්න හොඳයි. දැනට ඉතින් මේ ජීවිතය ඇත්තනේ. මේක මම කරන්න එපෑනේ. මේක මම මේ විදිහට සිද්ධ කරන්න එපෑනේ කියලා. බුදුර වහලා තියනවා ප්‍රඥාවට ජීවිතය ඇතුල් වෙන්න ඉඩ නොදී. මේ මම ඔබට එදා මතක් කළා. දොර අරින්න කියලා. බය නැතු දොර අරින්න. ප්‍රඥාවට ඇවිල්ලා ඔබ වැළඳ ගන්න දෙන්න. ප්‍රඥාවෙන් පිරෙන්න. ජීවිතෙම පෝෂණය කරගන්න. මුලාවට මොහොතකටවත් වැටෙන්න එපා. ඔබ මොන දේ සිද්ධ කරත් මොන විදියේ කරුණාවක්, දයාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් ඔබේ දරුවෝ, ඥාතීන්, හිතමිත්‍රාදීන්, දෙමව්පියෝ ගැන ඔබට තිබ්බත් ඒ හැම එකක්ම අවදිමත් භාවයේ නැමැති ස්ථාවරය තුළ පිහිටලා සිද්ධ කරන්න. මානසික විවේකය, ඒකාග්‍රතාවය, සැනසීම ජීවිතේ පළවෙනි දේ සිද්ධ බවට පත් කරගන්න. ඒක පළවෙනි දේ කරගෙන එතනින් එහා අවශ්‍ය විදියට අවශ්‍ය කටයුතු කරන එක ගැටලුවක් නෑ. හොඳයි. තොට අද කාරණා දෙකක් මතක් කරා. පළවෙනි එක කවුරු හරි ඔබ නිවන් මගට බාධා කරනවා නම් ඔබ සැබවින්ම යට ආදරේ නම් එයට බාධාව සිද්ධ කරන්න දෙන්න එපා. ඔබ එයට බාධාව සිද්ධ කරන්න දෙනවා කියන්නේ ඔබ එයට කරන ලොකුම පාඩුව. යා බාධාව සිද්ධ වෙලා කේන්ති ගන්න එක හොඳයි. ඔබට බාධාව සිද්ධ කරනවට වඩා ඔබට බයිනකින් ඇති වෙන අකුසලය හොඳයි. ඔබට බාධාව සිද්ධ කරලා ඇති කරගන්න අකුසලයට වඩා දෙවෙනි හේතු දෙවෙනි කාරණාව සියලු ආකාර ආශාදනීය අරමුණු තුලත් ඒකාග්‍රතාවයම අවදිමත් බවම නිරීක්ෂකෙක් විදිහට නිරීක්ෂණය කිරීමම බලවත් කරන්න. ඕනම අවස්ථාවක අඩියක් පිටිපසට වෙලා හැම දෙයකම සාක්ෂිකාරයෙක් වෙන්න. එමේ ඉදිරියට යන්න යන්න සාක්ෂිකාරයා වුණෙත් නිරීක්ෂණයක්ම විතරයි කියලා, සාක්ෂියක්ම විතරයි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අම්මා නිවන්සුව ඔබ සියලු දෙනාටම බොහෝ දුර නොවේවා. තෙරුවන් සරණයි.